අයිබෝවන් කියලා පිළිගන්න ඕගලම ඔක්කොම ඔගලන් ඉතුලා ඉන්නේ 2 Doors Dubai Europe channel එකත් එක්ක. ඉතින් channel එකට අලුත් එක්ක නම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. වෙනම කුත් කරන්න එපා. subscribe කරලා තව එක දෙයක් කිව්වොත් channel එක share කරන්න නේද? තවත් කට්ටියට බලන්න. තවත් ඔයාගේ සහෝදරයට බලන්න share කරන ගොඩක් share කරන කට්ටිය ඉන්න අතරම ගොඩක් සතුටුයි. ඔගලන්ගේ support එක අතරම ගොඩක් අගය කරනවා. I think මේ report එක ගොඩක් වැදගත් වෙනවා මම දන්නවා 100ට 90කට වඩා වැඩි පිරිසකට වැදගත් වෙනවා මේ channel එක subscribe කරලා තියෙන 90කට වඩා වැඩි පිරිසකට මේ report එක අනිවාර්යෙන් වැදගත් වෙනවා I think මම ඒක කියන්නේ මොකද මම දන්නවා අපිත් එක්ක එකතුලා ඉන්න කවුද කියන එක I think report එක ගියොත් මේ report එකේ ඔගලන්ට පොදු සමාකාලයේ කියන එක අහලා තිනේ නේද මේක අපි මුලින්ම කතා කරන්නේ UAE සම්බන්ධයෙන් Gulf වල ඉන්න කට්ටියට පොදු සමාව කියන එක ඔයගොල්ලන් දන්නවා ඉතින් මොකක්ද කියන එක නේද අපි කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ටුවරිසම් වීසා එකට නේද ටුවරිසම් වීසා එකේ එක්ස්පයර් වෙච්ච කට්ටිය මාර්ච් 1 වෙනිදාන් පස්සේ ඒගොල්ලන්ගේ වීසා එක එක්ස්පයර් වෙලා තියෙනවා නේද ඒගොල්ලන්ට කාල සීමාවක් දාලා තිබ්බා සැප්තැම්බර් 11 වෙනකන් නේද සැප්තැම්බර් 11 වෙනකන් ඒගොල්ලන්ට රටින් පිටවහල් වෙන්න පුළුවන් කිසිම ෆයින් එකක් ගෙවන්න නැතුව අප්‍රේල් මාසේ sorry මේ මාර්ච් 1 වෙනිදාන් පස්සේ ඔයාගේ වීසා එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඔයාට කිසිම ෆයින් ගන්න නැතුව ඔයාට රටින් පිටත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විසිට් වීසා නැත්නම් ටුවරිසම් වීසා තිබ්බ කට්ටියට. ඉතින් ඒක සම්බන්ධයෙන් වීඩියෝ දාලා තියෙනවා බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඔයගොල්ලන් අපේ වීඩියෝ ලිස්ට් එකට ගිහිල්ලා බලන්න අපේ වීඩියෝස් වල ඇති. මොකද වීඩියෝ ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න ඇත්තටම මම දන්නේ දැන් ඔක්කොම වීඩියෝස් ගත්තොත් වීඩියෝස් 500කට වැඩිය තියෙනවා බලන්න. හැමදාම බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. I think මේ report එක ගන්න ඕගොල්ලන්ගේ resident visa එක නැත්තම් tourism visa නැත්තම් visit visa එක මාර්ච් 1 වෙනිදාට වඩා කලින් මාර්ච් 1 වෙනිදාට කලින් expire වෙලා තිබ්බ එකෙක් නම් අපි හිතමු ඔයා අවුරුදු ගානකට කලින් UAE වලට ඇවිල්ලා visit එක ඇවිල්ලා charter වෙලා visa එක ගහගන්න බැරුව illegal හිටියා කියලා මොකද ඉතින් ඔයගොල්ලන්ට මේක වැදගත් වෙයි සමහර කාලාට ඔයා job එකක් කරලා අවුරුදු ගානකට කලින් ජොබ් එක නැති වුණා වීසා කැන්සල් වුණා ලංකාවට යන්න හම්බුනේ නැහැ ඒකත් වාට වැදගත් වෙනවා ඉතින් මම මුලින්ම එක්සැම්පල් එකක් දෙන්න ඉක්මනට මේ ඉන්දියාවේ එක්කෙනෙක් ඉන්දියාවේ වැඩ කරපු ඉන්දියාවේ සහෝදරෙක් ඔයාට හිතා ගන්න බැරි වේ අත්‍තර මේ ෆයින් එකේ අමවුන්ට් එක දැක්කොත් මට කලන්ත දැම්මා මම අත්‍තර මන් දැක්කේ ගම මට නිකන් හිරි වැටලා ගියා මගේ ඇඟ මොකද මේ ෆයින් ඒ කියන්නේ විසිට් වීසා ෆයින් මේව කරා ඒ කියන්නේ මේ වීසා ෆයින් එක ඇත්තටම ගොඩක් බරපතල කේස් එකක් අපි මෙම නිකන් හිටියොට ඇත්තටම බරපතල වයලේෂන් එකක් වයලේෂන් එකක් කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් ඉතින් මේ මිනිහට ඉන්දියාවේ මිනිහට දිරම් ඔයා දන්නවද දිරම් ලක්ෂ 5ක දඩයක් අම්මට සිඩි දිරම් ලක්ෂ 5ක දඩයක් ඒ කියන්නේ half million half million dirham fine එක විතරක් මේ මිනිහා ඇවිල්ලා ඇත්තම UAE වල පොඩි පොඩි ජොබ් නැත්තම් ඔය මේසන් බාස් වැඩ කරගෙන ඉන්න මිනිහේ කොහොමද මේ ලක්ෂ 5ක මුදලක් ගෙවන්නේ ඉතින් ඇත්තම හිතන්න නේද ලක්ෂ 5ක් dirham ලක්ෂ 5ක් ලංකාව සල්ලි වලට කන්වර්ට් කරලා බැලුවොත් බර ගාණක් නේද මිලියන බිලියන ගාණක්ද කොහොමද මට පේන්නේ මම හිතන විදියට කොහොමද ගෙවන්නේ ඉතින් ඔගලංගු සමහර කාලවලට මේ අවුරුදු ගානක් මේ වීසා එක්ස්පයර් වෙලා තියෙන එක්කෙනෙක් නම් මාර්ච් 1 වෙනිදාට කලින් වීසා එක්ස්පයර් වෙන අවුරුදු ගානක එක්කෙනෙක් නම් අනිවාර්යෙන් මේක chance එකක් වෙනවා ආට ඉක්මනට ලංකාවට යන්න මේ ෆ්ලයිට්ස් ඕපන් කරගම ඉක්මනට නැත්නම් මේ chartered flight එක හරි එල්ලිලා යන එක තමයි හොඳම මොකද නැත්නම් මේ ඔයගලංගේ කාල සීමාව දීලා තින්නේ මොකට කියන්න හරිනම් කාල සීමාව දීලා තිනවා මේගලන් නොවැම්බර් 17 नवंबर 10 තමයි අන්තිම කාල සීමාව. ඉතින් නවම්බර් 14 පස්සේ ගියොත් එහෙම ඔයාට ෆයින් හැම දෙයක්ම ගෙවන්න වෙනවා. ඉතින් මේක අවස්ථාව කරගන්න මේ 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 ඉන්දියාවෙ එක්කෙනෙක් කොහොම හරි යාට ලක්ෂ 5ක දඩයක් තිබිලා කොහොම හරි මෙයා මෙයාගේ මේ ඒගොල්ලන්ගේ කවුන්සිලර් එකට කන්ටැක්ට් කරලා කතා කරලා එයාගේ ප්‍රශ්නේ කියලා කොහොම හරි මෙයාට මේ ෆයින් එක වේව් කරලා දෙනවා ලක්ෂ 5ක ෆයින් එක වේව් කරලා දෙනවා මොකද එයාවිල අවුරුදු 13ක් UAE වල පොඩි පොඩි රස්සා කරලා ඉන්ලීගලි හිටපු එක්කෙනෙක් ඉතින් කොහොම හරි ෆයිනලි එයා අවුරුදු 47කට පස්සේ අවුරුදු 47යි එයා දැන් කොහොම හරි දැන් ඉන්දියාවට ගිහිල්ලා තිනවා මේ රෙපිටේටඩ් නේතන් චාටර්ඩ් ෆ්ලයිට් එක ගිහිල්ලා තිනවා ලංකාව ඉන්දියාවට
ඉතින් මෙයා ඇවිල්ලා මේ විසිට් වීසාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ 2007 ඇවිල්ලා තියෙන්නේ 2007 ඇවිල්ලා කොමාරි මේ චාටර් එක කාලා මේ ඒජන්සි එකකින් ඇවිල්ලා කොමාරි ඒජන්සි එකෙන් પાස්පෝට් එක අරගෙන වාගේ පොඩි කතන්දරයක් ගිහිල්ලා තමයි මෙයාට මේ ප්‍රශ්නේ වෙලා තින්නේ ඉතින් එදා ඒ කාලේ ඉඳන් කොමාරි පොඩි පොඩි රස්සා කරලා කොමාරි ජීවිතේ ගැට ගහගෙන තියෙනවා ඉතින් මේක අවස්ථාවක් කරගන්න එක තමයි හොඳ මම හිතන්නේ නොවැම්බර් 17 වෙනකන් තියෙනවා ආගේ රෙසිඩන්ට් වීසා නැත්නම් ටුවරිස්ට් වීසා නැත්නම් එම්ප්ලොයිමන්ට් වීසා කැන්සල් වෙලා තියෙනවා නම් මාර්ච් 1 වෙනිදාට කලින් මාර්ච් 1 වෙනිදාට කලින් වාගේ රීසා එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් වාට නොවැම්බර් 17ට කලින් රටින් පිටුවහල් වෙන්න පුළුවන් එතකොට කිසිම ෆයින් එකක් කිසිම බෑන්ඩ් එකක් එන්ට්‍රි බෑන්ඩ් එකක් මුකුත් වදින්නේ නැහැ ඉතින් මේක පොදු සමාව යටතේ තමයි එන්නේ. ඉතින් මේක අවස්ථාවක් කරගන්න මේක මික්ස් කරගන්න එපා. ඔයගලන් ගොඩක් කට්ටිය තාමත් හිතාගෙන ඉන්නවා මේ දෙසැම්බර් වෙනකන් මේ මේ පොදු සම මේ අර මේ විසිට් ඉන්න කට්ටියට දීලා තියනවා කියලා මේ වීසා එකේ එක්ස්පැන්ෂන් එක. එහෙනම් ඔයගලන් තාම නිදි. ඒ කියන්නේ ඔයගලන් තාම ගේ ඇතුළේ නිදි. ඔයගලන් නිදා ගන්න එපා. හැරෙන්න. අපේ වීඩියෝස් බලන්න හැමදාම. එතකොට ඔයගලන්ට අයිඩියා ගන්න පුළුවන්. නැත්නම් එක වීඩියෝයක් බලලා අයියේ වා කියුවේ ලබ ගිය සතියේ මට අපිට වීඩියෝ එකක් දාලා තිබ්බනේ අයියේ මේ දෙසැම්බර් වෙනකන් කාල සීමාව තියෙනවා කියලා මේ එන අයියේ දැන් ආයෙත් මාරුලා තියෙන කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ අපි වීඩියෝස් හැමදාම බලන්න. එතකොට තමයි ඔයගලන්ට අයිඩියාක් ලැබෙන්නේ මොනවාද වෙන අලුත් රිපෝර්ට්ස් කියන එක. ඉතින් ඔයගලන්ගේ දැනුමට තමයි අපි මේක කරන්නේ. ඉතින් channel එකට අලුත් එක්ක නම් channel එක subscribe කරන්න bell notification button එකත් ඔබන්න. ඔයගලන්ට හොඳ දැනුමක් ලැබෙනවා නම් අමතක කරන්න තු අවත් යාළුවට share කරන්න. එනං අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි අපි එනං ඊළඟ ඉහ highlight video එකෙන් එක්මන්ට හම්බුමු හැමෝටම සුබ දවසක් යන්න කලින් අපේ ඉංග්‍රීසි channel එක subscribe කරගෙන යන්න ඒක we motivate you ඒකේ link එකක් දාලා තිනවා අපි community post එකේ ඒකත් subscribe කරලා අම්මට light ගියා ඒකත් subscribe කරලා like එකකුත් දාලා එනං bell button එකත් ඔබාගෙන ඊළඟ highlight video එකෙන් එක්මන්ට හම්බුමු හැමෝටම සුබ දවසක් ආයිබෝන්.